අංජලීගේ අද පුදුම ලස්සනෙන්න බන් තියෙන්නේ. මම හිතුවේ නෑ කිල්ල සාරිය ඇඳන් මේ තරම් ලස්සනයි කියලා. ක්ලාස් යද්දී ඇඳගෙන මායිම අරංගල් හයක්වත් උස නැති ස්කර්ට් එකක්නේ. එහෙම තමයි බං මිනිස්සු එන්න එන්නම දීන වෙනවා. ඉස්සර විදියට හිතුණු හිතුණු දේවල් කරන්න බෑ බැන්දර පස්සේ. දැන් ඉතින් බැංකුවේ දාපු ස්ථිර තැන්පත් ගිනුමක් වගේ තැන්පත්ව සුවිනීතව කීකරු වාසය කරන්න ඕනේ. අපි ගැන්සියම එක මේසක ඉඳගත්තා. අංජලි මුලින්ම ඉන්විටේෂන් කාඩ් එක දීපු වෙලාවේ නම් මට හිතුනේ නෑ වෙඩින් එකට එන්න. ඒත් අංජලිගේ මගේ තියෙන ලේසින් අමතක කරලා දාන්න පුළුවන් තරම් පුංචි මතකයක් නෙමෙයිනේ. ගියානුත් කීප සැරෑම කීප එකේ මම මොකටද තදයා වගේ වෙඩින් එකට නොගින් ඉන්නේ කියලා මට හිතුණා. කොටා මොකද කියන්නේ? රැටත් කාලම යමුද? අමිල වටපිට බල්ලා හොරෙන් ඇහුවා. අංජලිගේ යාළුවෝයි ගියාන්ගේ පැතුනේ කෙල්ලෝ අම්බානක ඇවි තීරපු හින්දා වෙන්නේ නැති ඌ එහෙම ඇහුවේ. හරියට නිකන් මල්ලත්තක් වගේ පාට පාට මල්. රෑ නෙමෙයි බං, සුමාන දෙක තුනක් නොකා නොබ ඉන්න හිතෙනවා දැක්කහම. කවුද දන්නේ නూరు කෙල්ල මෙච්චර ලස්සනයි කියලා? දන්නවනම් නూరు ටවුන් එකේ පර්චස් එකක් අරගෙන කුඩියක් කියලාගෙන හිටගෙන ඉන්නවා. බින්දු මොකෝ උඹ නිකන් කොකොටෙක් වගේ සද්ද නැතුව කැරක් කැරක් ඉන්නේ. වෙන මොනවා කරන්නද මචං, වචන එන්නේ නැහැ. මේව දැකලා අංජලි ගියාන්ගේ අතින් අල්ලගෙන නෑදෑව ළඟට ගිහින් කතා කරනවා. අංජලිගේ හිත ඇතුලේ සන්තෝෂේ මූණ පුරා ඉතිරිලා යනවා. ගිහන් ඉඳ එයා කොයිතරම් දුක්ඛින්දද? දැන් මේ හැමදේම ඉවරයි. අනේ මාලින්ද තරහ වෙන්න එපා. ඇතුලේ වැඩ වගේක් තිබුණා. ඒවට හිර වෙලා හිටියා. ඒකයි ඔයාලා එක්ක කතා කරන්නවත් එන්න බැරි වුණේ. නිමාෂි අපේ ළඟින්ම ඉඳගත්තා. දැන් ඔයාට තනියම තමයි ලයිබ්‍රියන් වෙන්නේ. තනියම යන්න නිකන් පාළුයි පාළුයි වගේ නම් ඉතින් මම කතාව බාගෙන නවත්තලා නිමාෂි දිහා කැපිල්ලට වගේ බැලුවා. අයියෝ කොල්ලෝ නම් එපා, පේනව නේද වෙන කරදර? කොහෙන් පටන් අරන් කොහෙන් නවත්තන්න වේවිද කියලා දන්නේ නැහැ. අර සුනිල් එදිරිසිංහගේ සින්දුවකුත් තියෙන්නේ. තනි කඩගම කොච්චරද අගේ කියලා. ඔහොම කියලා ඉතින් විභාගේ උරුම හැටියෙම කොහෙන් හරි යන අහිංසක කොල්ලෙක්ව අල්ලගෙන සදාකාලික ප්‍රාණ අපකාරයක් කරගනි. ගියාන් යාළුවෝ ටිකත් එක්ක කතා කරන අතරේ අංජලි අපි ළඟට ආවා. අංජලියෝ මට අයිති කරගන්න ආසාවක් කිසිම දවසක මගේ හිතේ තිබුණේ නැති වුණාට, අනේ මන්ද අදනම් මනමාලියක් වගේ ඉන්න අංජලිව දැක්කම පුංචි ඉරිසියාවක් ඇති වුණා. අපි දෙන්න අතරේ තිබුණේ මොන වගේ සම්බන්ධයක්ද කියලා විස්තර කරන්න මටවත් එයාටවත් බෑ. ඉතින් අංජලි මගේ දිහා බලාගෙන හිටියා. මනමාලි අද හරි ලස්සනයි, මට ඉරිසියාවේ බෑ. අංජලි මුකුත්ම කිව්වේ නෑ. බිම් බලාගත්තා. අපි දෙන්නට කතා කරන්න ඉඩ දීලා නිමාෂි බින්දුලා එක කතාවට ඇටුණා. මම ඇත්තටම හිතුවේ නෑ අංජලි ඔයා මේ තරම් ඉක්මනට බඳීවි කියලා. අපි නොහිතන දේවල් විතරයි මාලින්ද මේ ලෝකේ හරියන්නේ. මම හිතාගෙන හිටපු දේවලුත් ඒ විදියටම හරි ගියා නා. දැන් ඒවා ඉවරයිනේ අංජලි. ගියන් ඔයාට ගොඩක් ආදරේ. දැන් ආයෙමත් ඉස්සර වගේ ප්‍රශ්න ඇති වෙන එකක් නෑ. මාලින්ද ගොඩක් වෙලා කතා නැතුව හිටපු අංජලි හෙමින් මිමිනවා. ඇයි? වාගේ අරුණගේ සම්බන්ධි දැනගත දවසේ මට හරියට දුක හිතුණා. ඒ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. සමහර වෙලාවට අපි දෙන්න සෑහෙන ලඟ වෙලා හිටපු ඉඳ වෙන්න ඇති. ගියානුත් අපේ ළඟට ඇවිත් මගේ කරවටේ අතක් දැම්මා. මේ අතෙන්ම නේද මගේ කකුල කැඩෙන යකඩ පොල්ලකින් ගෙව්වේ. ලෝකේ හැටි එහෙම තමයි. අද තෝසේ හෙට වඩේ වෙනවලු. ඉතින් මචං, උබලා අද රැට මෙහෙ ඉන්නව නේද? රැට ඉන්නේ මගේ යාළුවෝ ටික විතරයි. රැ ඉඳලා හෙට උදේ යමු. ගියාන් එහෙම කියද්දි බින්දුව මගේ කකුල පාගනවා. ගියාන් දකීද මන්දා? හෙමින් පාගපන් යකෝ. අනේ බෑ මචං, ගෙවල් වලට අපි කියලා ආවේ හවස් වෙනකොට එනවා කියලා. දන්නවනේ මේ දවස්වල ගෙදරින් වීසා කැන්සල් කරන තත්ත්වයක් තියෙන්නේ. අපි පස්සේ දවසක එන්නම්. සුමානියක් දෙකක් නවතින්න උනා. එනකොට අරයවත් එකගෙනම වරින්. දැන් ඉතින් තනියම නෙමෙයිනේ නේද අංජලි? ඒක තමයි මාත් කිව්වේ. අංජලි බිම් බලාගෙනම කිව්වා. කවුද කට්ටියක් ආපු ඉන්න අංජලි ගියානුවේ නැගිටලා යද්දී බින්දු මගේ කනට ලං වුණා. දුක තමයි රංජනි, ඔබ කොච්චර කිව්වත් ඇත්ත තත්ත්වය ඒකයි. අංජලීටත් අප්සට් වගේ. මම ඔළුව වෙනවා. කොටා නිමාෂෝ බර කතාවට අල්ලගෙන දෙන්න එක හිනා වෙනවා, දඟලනවා, අතපය විසි කරනවා එක විකාරයයි. දැන් යන්නත් පරක් වෙනවා. කොටා අද ගෙදර යන අදහසක් නැද්ද? නෑ වගේ බං. එතකොට නිමාෂිත් මගේ පැත්තට හැරුණා. ඇයි අද ඉන්නේ නැද්ද? මම නම් තව සුමානයක් විතර මෙහි නැවතිලා තමයි ගෙදර යන්නේ. අනේ නිමාෂි, එච්චර වද දෙන්න එපා. අලුත් ජෝඩුවනේ. මේ බැඳපු අලුත කොච්චර දේවල් කරන්න තියනවද?
තනිකරම අනාගතයේ තීන්දුව කරන්නේ මේ දවස් ටිකේනේ. අමිලයාගේ කතාව නිමාෂිට තේරුණාද මන්දා? තවත් මෙතන හිටියොත් හොඳටම පරක් වෙනවා විතරක් නෙමෙයි. අමිලයාගේ සංස්කරණය කරන්න බැරි කටින් ඔయిత වැඩි දේවලුත් කියවෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් නිකන් නාගන්න තමයි වෙන්නේ. මාලින්ද, යන්න කලින් පොඩ්ඩක් ආයේ අංජලියව මුණ ගැහිලා යන්න. මම නැගිරිද්දි නිමාෂි හොරෙන් වගේ කිව්වා. මම එකපාරටම නිමාෂි දිහා බැලුවා. එයා මගේ බැල්ම මග ඇරලා ඉස්සරහට යන්න ගියා. එන්න ටික වෙලාගෙන් ආපහු ආපු නිමාෂි මාවත් ඇඳගෙන ගියහල්ලාගේ ගෙදර කෙළවරේම තිබුණු පුංචි කාමරයක් ඇතුළට ගියා. සෙනග ඔක්කොම ඉස්සරහා හින්දා ගෙයිමී හරියේ කවුරුවත් නැහැ. මට කාමරේ ඉන්න කියලා නිමාෂි එළියට ආවා. කාමරේ එක පිටියක ගහලා තිබුණා ලස්සන දියැල්ලක පින්තූරයක්. මාලින්ද, අංජලි මගේ ළඟ. අපි යන්නයි හැදුවේ අංජලි. මට යන්න එපා කියන්න බෑනේ දැන්. ඔයා අද ඉන්නවනම් මම ගොඩක් ආසයි මාලින්ද. ඒත් ඉතින් ඔයාට යන්න ඕනේ නම් මම ගෙදරට කිව්වේ නෑ අංජලි. ඒකයි. ඒකමද? නැත්තම් හෙට අරුණක්ව හම්බු වෙන්න තියනවද? මම hina වුණා විතරයි. ඔය දෙන්න වෙනුවෙන් කරන්න පුළුවන් ඕනම දෙයක් අපි කරන්නම් මාලින්ද. ඒත් අපි දෙන්නට ඉස්සර වගේ කතා කරන්න බැරි වෙයි. දැන් පොඩි ප්‍රශ්නයක් ආවත් මට තනියම දරාගෙන ඉන්න වෙනවා. කොළඹදීනම් මට ඕනෙම දුකක් කියන්න වා හිටියා. ඒත් දැන් මට එහෙම කවුරුවත් නැහැ. අංජලිගේ ඇස් දෙක කඳුළු වලින් තෙත් වෙලා. එයා තව මොහොතකින් අඬන විදිය මම දන්නවා. මම අංජලිගේ අත් දෙක අල්ලා ගත්තා. අපි දෙන්න එකිනෙකාව බදාගත්තේ එක පාරටම වගේ. අංජලි මගේ උරේසේ ඔළුව ඔබාගෙන ඉකි ගහන්න පටන් ගත්තා. මම ඔයාට ආදරය කළා මාලින්ද. මේක තවත් හංගගෙන හිටියොත් මාව පැල්ල මැරේ. ඒත් දැන් අපි දෙන්න දෙන්නෙකුගේ. මොන දේ වුණත් මැරෙන තුරාට ඔයාට තිබුණු ඒ ආදරේ මට අමතක කරන්න බෑ. ඒත් දැන් ඒවා හැම එකම ඉවරයි. මම ගොළු වුණා. අපි දෙන්න තවත් ලං වුණා. අංජලි. ඉකි ගහන ගමම අංජලි මූණ ඉස්සුවා. එදා නිමාශිලාගේ ගෙදර වගේම මගේ දෙතුල්වලට අංජලිගේ සීතල දෙතුල්වල පාස දැනෙන්න පටන් ගත්තා. එයාගේ අතක් මගේ පිටහරා ගිහින් මාව තවත් අදින් එයා ළඟට ඇඳගත්තා. මේ කරන වැඩේ බරපතලම දෙන්නටම තේරුන්නේ නැහැ. හෙට ලෝකෙ විනාශ වෙනවා වගේ. අංජලි තව තවත් ඒ දෙතුල් තද කරා. දෙතුල් වල සීතල කපාගෙන උණුසුමක් මතු වුණා. අරුණි අක්කා, මගේ ඔළුව ඇතුලේ එකපාරටම එනම් විදුලියක් වගේ ගියා. මමත් විදුලියක් වගේ ඒකම අංජලිගෙන් මෑත් වුණා. මම වල් කෙල්ලෙක් නෙමේ මාලින්ද. ඒත් අය කිසිම දවසක අපි දෙන්න ඉස්සර තරම් ලං වෙන්නේ නැහැ කියලා හිතුනම අනේ මන්ද මට මොන වුණාද කියලා මට සමාව වෙන්න. ඔයා වැරද්දක් කළේ නෑ අංජලි. මේ ගැන ආයේ හිතන්න එපා. ඔයා හොඳ කෙල්ලෙක් කියලා මම දන්නවා. මටත් දුකයි අංජලි. ගැස්සිලා වගේ මගේ දිහා බලාගෙන ඉන්න අංජලිගේ අත මම සිප ගත්තා.